නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තානු දිඨින් උහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති මේ ගාථාවේ තියෙනවා තව පද දෙකක් ඒ පද දෙකේ තියෙන්නේ සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛන්සු මොගරාජ සදා සතෝ කියලා සදා සතෝ කියන්නේ හැම කල්ලිම සිහි ඇතිව මොගරාජ කියන්නේ ආමන්ත්‍රණය කරන පුද්ගලයාට එයා අතහැරියොත් අපි ඕගොල්ලෝ ගා තමයි එතෙන්ට ගන්න වෙන්නේ ලෝකේ ශූන්‍ය වශයෙන් බලන්න කියනවා දැන් මෙතන ඉඳලම භූගෝල විද්‍යාවේ හෝ ආර්ථික විද්‍යාවේ ලෝකේ නෙමෙයි මේ අපි උන්චි කාලේ ඉගෙන ගත්ත පෘථිවිය ගැන නෙමෙයි මේ කතා කරන්නේ ඔබ මඟ ළඟ තියෙනවා ලෝකයක් මේ ස්කන්ධ ලෝකය කියලා ස්කන්ධ ලෝකය හටගන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් දොරවල් හයෙන් වතාවට එක බැගින් බුදුබණ නොතේරුණු පුද්ගලයන්ගේ මේ ස්කන්ධ ලෝකය මට සහ මට අයිති දේවල් වලින් යුක්තයි බුදුබණ තේරුම් ගත්තන් පසුව මට ආරාධනාව කරපු මහත්මිය මතක් කළ පරිදි ඒකේ අනිත් පැත්තට යන්න නම් මට සහ මට අයිති දේවල් වලින් යුක්ත බව වෙනකොට මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය බව බලන්න ඉගෙන ගන්න ඕන. අත්තානු දිට්ඨි ඌහච්ච. ඔබ දන්නේ නැති වුණාට ඔබ මේ ජීවත් වෙන්න ගියාම අරමුණක් කරුණක් පාසා සක්කාය දිට්ඨියට පැමිණෙන එක කරන්නේ. මෙතන සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න උත්සාහ කරන්න කියලා තියෙන්නේ. ඒවන් මච්චතරෝසියා මේ මායාව පරාජය කරන්නේ එහෙමයි. සක්කාය දිට්ඨියට නොපැමිණීමෙන්. අන්න ස්කන්ධ ලෝකයේ ශූන්‍ය වශයෙන් බලන්න පුළුවන් කෙනා ඒවන් ලෝකං අවෙක්ඛන්තං. මෙන්න මේ විදිහට ලෝකේ බලන කෙනා මරු දකින්නේ නැහැ. මරුට යටත් වෙන්නේ නැහැ. හොඳ ගැඹුරු ගාතාවක් මේක. වැඩි යොණ නැහැ අපි. සක්කාය දිට්ඨිය විතරක්වත් තේරුම් ගන්න බලමු. ගැඹුරට සක්කාය දිට්ඨිය තේරුම් ගන්න බලමු. මොකද නොගැඹුරු තැන ඉඳලා ගැඹුරට යන්න වෙනවා. උදාහරණයක් වශයෙන් ගන්නකො. මේ ලෝකයේ අය කෙනෙක් මිය යාම අනිත්‍ය වශයෙන් දකිනවා. මලක පරවීම අනිත්‍ය වශයෙන් දකිනවා. බාහිර ලෝකේ වෙනස් වීම අනිත්‍ය වශයෙන් දකිනවා. ඔය නොගැඹුරුම තැන ඒ දැකීම එයාට හරි. නමුත් මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වශයෙන් දකින්න කියපු තැන දක්වා ගියාපුවම ඒ අනිත්‍ය දුක් සංසිඳවන ධර්මයේ බවට පත් වෙනවා. කෙලෙස් සංසිඳවන ධර්මයේ බවට පත් වෙනවා. එතකොට අනිත්‍ය කෙනෙකු මේ යාම හෝ මල් පරවීම නෙමෙයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය. එතන දක්වා මේ සවන් දෙන පුද්ගලයාගේ දැනුම ගැඹුරු වුණොත් ඔහුට බණ තේරෙනවා ඒක බලන්න පුළුවන් වෙනවා. ඒවයි සක්කාය දිට්ඨියටත් ඉතා නොගැඹුරු අර්ථයක් මේ සමාජයේ තියෙනවා. එතනින් පටන් අරගෙන ගැඹුරටම අපි යමු. අපි කරන්නේ මේ සමාජයේ සක්කාය දිට්ඨියට පැමිණෙන එකද නොපැමිණෙන එකද? බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නොපැමිණෙන්න උත්සාහ කරන්න කියලා. හැබැයි ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ අවසරේ නැතුව සංසාරෙම කලේ සක්කාය දිට්ඨියට පැමිණෙන එක. දැන් බුදුන් දකින්න නම් පැමිණිලා හරියන්නේ නැහැ, නොපැමිණි ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වෙනවා. මොකද්ද සක්කාය කියන්නේ? මේ රටේ තියෙනවා පාලි සිංහලට අර්ථ දක්වපු පොත්, ශබ්දකෝෂ කියලා කියන්නේ ඉංග්‍රීසි ශබ්දකෝෂේ වගේ. මේවායේ පවා මේක වැරදි. මේ කොහමද ඔබ නිවැරදිව තේරුම් ගන්නෙ? සක්කාය කියන්නේ මේකයි කියලා මම කියවපු පොතක මම දැක්ලා තියෙනවා. මේක හරිද? ඒක හරි ඇති ත්‍රිපිටකේ නැත්නම්.
ත්‍රිපිටකයේ තියෙනකොට සක්කාය විස්තර කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ උපාදාන සූත්‍රවල හරි සක්කාය සූත්‍රේ හරි චුල්ලවේදල සූත්‍රේ හරි ඔහොම නෙවෙයි. අපි ඒක තේරුම් ගන්න බලමු. ඔබට කයක් තියෙනවා ස්ත්‍රී පුරුෂ වශයෙන්. ඒ වෙනස මගහැරියොත් ඇස කන නාසය දිවකය කියන දොරවල් හය තමයි අපි ඔක්කොටම තියෙන්නේ. මේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කලින් අරමුණු ගන්න ගියාම ඒ ගන්න අරමුණු වලට කියනවා රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ, ධම්ම රූපේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම අරමුණු හයක් ගන්නවා අපි. මේ ලෝක ජීවත් වෙන්න මේ පහ අදලා තියෙන්නේ ඊට ගැළපෙන අරමුණු ගන්න. මේ අරමුණට කියනවා රූප ආරම්මණය කියලා ඇසෙන්නම්. කනෙන්නම් කියනවා ශබ්ද ආරම්මණය, ආරම්මණය කියන්නේ අරමුණ කියන එක. නාසෙන්නම් කියනවා ගන්ධ ආරම්මණය. මෙසේ දොරවල් හයට අරමුණු හයක් ගන්නවා. ඒ අරමුණ රූපේ නම් අපි හතුරා හෝ මිතුරා වශයෙන් විඳින්න ඕනේ. ශබ්දේ නම් මිහිර හෝ අමිහිර වශයෙන් විඳින්න ඕන. ගන්ධේ නම් ගඳ හෝ සුවඳ වශයෙන් විඳින්න ඕන. රසේ නම් ඇඹුල් තිත්ත මිහිර අමිහිර වශයෙන් විඳින්න ඕන. පහස නම් රළු ගොරෝසු වශයෙන් සිවුම් වශයෙන් විඳින්න ඕන. කල්පනාවල් නම් හතුරු මිතුරු පවුපින් වශයෙන් විඳින්න ඕන. මේ දොරවල් හයෙන් හම්බ වෙන රූප, ශබ්ද, ගන්ධ, රස ඕනෑම අරමුණක් අපි විඳිනවා. වේදනා කියන වචනේ පාවිච්චි කරන්නේ රිදෙනවට නෙමෙයි, සැප වශයෙන් හෝ උපේක්ෂා වශයෙන් හෝ දුක් වශයෙන් විඳිනවට. විඳිනපු එක අපි අඳුනා ගන්න ඕනේ. ඇසෙන් නම් රූප සංඥා, කනෙන් නම් ශබ්ද සංඥා, එහෙම නැත්නම් හතුරෙකුගේ කතාවක්, මිතුරේ කතාවක්, ඒ ශබ්දේ ස්වરૂපය ගුවන් යානයකද බටනලාවකද ඒක අපි වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. මේකට සංඥා ස්කන්ධයක්වත් සංඥා චෛසිකයක් පහළ වෙන්න වෙනවා. ඔය කියලා ඕන කෙනෙකුගේ ඇසෙන් දකින පුද්ගලයා හතුරා නම් තරහ උපදිනවා. ඇසෙන් දකින පුද්ගලයා මිතුරා නම් ඇල්මක් උපදිනවා. කනින් දකින සද්දයට අකමැති නම් අකමැත්ත උපදිනවා. මිහිරි නම් කැමැත්ත උපදිනවා. මේවා නවත්තන්න බෑ. මේ වේදනාවට සංඥාවට අනුව මේ උපදින කැමැත්ත අකමැත්තට චේතනාහෙවත් සංකාර කියලා කියනවා. දැන් බලන්න ඔබ හැම දිනාටම ඇස නිසා හටගන්නා රූපය වේදනාවෙන් විඳින, සංඥාවෙන් හඳුනන, සංකාරයෙන් බැඳෙන කටයුත්තක් සිද්ධ වෙනවා. කන නිසා හම්බ වෙන ශබ්දය, ශබ්ද රූපය වේදනාවෙන් විඳින, සංඥාවෙන් හඳුනන, සංකාරයෙන් බැඳෙන, විඥාණයෙන් විශේෂයෙන් දැනගන්න පහක් සිද්ධ වෙනවා. මේ ඇසෙන් කනෙන් නාසෙන් සිදුවෙන කාරණා ටික ඇසෙන් දැනගන්නවට චක්කු විඥාන කියනවා, කනෙන් දැනගන්නවට සෝත විඥාන කියනවා, නාසයෙන් දැනගන්නවට ගාන විඥාන කියනවා, දිවෙන් දැනගන්නවට ජීවහා විඥාන කියනවා, කයෙන් දැනකොට කාය විඥාන කියනවා, පස්දොර වහලා මනෝද්වාරයෙන් දැනගන්නකොට මනෝ විඥාන කියනවා. ඔබ යනු මෙසේ දොරවල් හයෙන් පහළ වෙන විඥාන හයක පැවැත්මක්. හැබැයි ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට මේ විඥාන එහෙවත් හිත යන්නේ නැහැ. එතනම නැති වෙනවා. මොකක්ද ඇසෙන් වින්දේ? රූපය, හතුරා මිතුරා වශයෙන්. කුමක්ද කනෙන් වින්දේ? ශබ්දය, මිහිරි අමිහිරි වශයෙන්. කුමක්ද නාසයෙන් වින්දේ? ගන්ධය, සුවඳ ගඳ වශයෙන්. කුමක්ද වින්දේ දිවෙන්? රස, තිත්ත පැන් රස වශයෙන්. එතකොට ඒ අරමුණයි අපි විඳින්නේ. මේකේ ලෝකේ ජීවත් වීමේදී ආගම් ભેදකින් තොරව, ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව ඕනෑ කෙනෙකුට මේ දොරවල් හයෙන් අරමුණු ගැනීමේදී ඒ ඒ අරමුණක් පාසා මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහක් හට ගන්නවා. මෙන්න මේකට සක්කාය කියලා කියනවා. කොහොම මේක අයක් කොහෙද තියෙන්නේ එකේ? දොරවල් හයෙන් සක්කාය හයක් නේ හටගන්නේ. ඒ ඔබ කොතනද ඉන්නේ? සක්කාය කියන්නේ මේකයි කියලා පාඩම් කරගත්තේ කොතනද ඉන්නේ? උසස් පෙළ ලියන්න යන හොඩියේ ඉන්නවා. උසස් පෙළ ලියන්න හොඩියේ ඉඳලා බෑ තව අවුරුදු 12ක් එන්න එපැයි. උසස් පෙළ විභාගේ හොඩියට බාල්දු කරන්න බෑ. උසස් පෙළ දක්වා ළමයා එන්න ඕන. අපේ අවබෝධය, අපි ධර්මස්වණය කිරීමෙන් තුළින් අපේ සක්කාය වෙනුවට ත්‍රිපිටකය තුළ සක්කාය සූත්‍රය හරි, උපාදාන සූත්‍රය හරි, චුල්ලවේදල සූත්‍රය හරි සඳහන් වෙලා තියෙන පරිදි සක්කාය ඉගෙන ගන්න ඕන.
ඔවැනි කාන්තාවක් තමයි මේ ධම්මදින්නාව කියන්නේ. විවාහ වෙලා හිටියට ප්‍රිය කරේ නැහැ. ඒ නිසා පැවිදි වෙන්න සමියගෙන් අවසර ඉල්ලගත්තා. පැවිදිලා ධර්මයේ තේරුම් අරගෙන ගමට එනවා. එන්නේ අනිත් අයට කරුණ පැහැදිලි කරන්න හිතාන. සැමියාගේ නම විසාක. විසාක කල්පනා කරන්නේ මේ ඇත්තට මහනකම ඇති වෙලා දැන් අපේ ගෙදර ඔය එන්නේ එන්නේ. ලැජ්ජාවට තමයි මකට වෙලා ඉන්නේ මම යන්න ඕනේ එක්කන් එන්න නැත්නම් දහම් දෙනු පරීක්ෂා කරන්න කියලා ගිහින් මේ දෙන්න අතර සාකච්ඡාවක් තියෙනවා. මේක තමයි චුල්ල වේදල්ල සූත්‍රය කියලා කියන්නේ. අන්න ඔබේ ප්‍රශ්නේ අහනවා. ආර්යාවනි සක්කාය සක්කාය කියලා කියන කොපමණකින් සක්කායයි කියනු ලැබේද? මජ්ක්‍ධිමනිකාය චුල්ල වේදල් සූත්‍රයේ කියවල බලන්න ඕන නම් විසාකේනි මේ කායට සක්කායයි කියනු ලැබේ කියලා තිබුණා නම් මම පිළිගන්නවා. විසාකේනි මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කායයි කියනු ලැබේ. දැන් ඔබද හරි මමද හරි අර මේකයි කියලා කියන පුද්ගලයාද හරි මගේ අවබෝධයද හරි තේරුම් ගන්න. ඉතින් සක්කාය දිට්ඨිය සංයෝජනයක් නම් සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න සක්කාය තේරුම් අරන් ඉන්න බෑ ඉස්සර වෙලා. සෝවාන් වෙන්න සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕනනේ. සක්කාය දිට්ඨියට බැඳෙන්නනේ අපි දන්නේ. අන්න දැන් මේක මං ගලපනවා සත්තට්ඨාන කුසල කියන බුදුන් වහන්සේ වදාළ සූත්‍රයට. උන්වහන්සේත් වදාරනවා ඇස නිසා කන නිසා නාසය නිසා දිව නිසා කය නිසා ගන්න අරමුණු ඔස්සේ වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් පහළ වෙනවා. එහෙනම් රූප වේදනා සංඥා සංකාරය පහේව හයක් දොරවල් හයෙන් පහළ වෙනවා. ඒ පහළ වෙන එක අතින් අල්ලන්න බෑ. නමුත් අපට තේරුම් ගන්න පුළුවන් අරමුණක් හඳුනා ගැනීමේදී අරමුණ අවශ්‍යයි රූපේ ශබ්දේ ගන්ධේ වශයෙන්. අරමුණ විඳින්න අවශ්‍යයි. අරමුණ හඳුනන්න අවශ්‍යයි. අරමුණට චේතනාවක් එකතු කරන්න අවශ්‍යයි. මේ රූපයේ වේදනාව සංඥාව සංකාරයෙන් උන දේවල් විශේෂයෙන් දැන ගැනීමට විඥාන චෛසිකය අවශ්‍යයි. දැන් මේ අනුව පඤ්චස්කන්ධය කියන්නේ පටවියාපෝ තේජෝ දසමයක්වත් නැති රූප කියලා කතා කරාට අල්ලන්න රූප මොකක්වත් නැති අරමුණ මුල්කට ගත චෛසික සමූහයක්. අපි ළඟත් එහෙමයි, අපාගත සත්වය ළඟත් එහෙමයි, දිව්‍යෝ ළඟත් එහෙමයි, බ්‍රහ්මයෝ ළඟත් එහෙමයි. අපි ළඟ පවහෝපින තියෙයි මේ සක්කායට. අපාගත සත්වයාට දුක් විපාකයේ තිබෙයි පව් නිසා. දිව්‍යලෝකික සත්වයාට පින් විපාකයේ තියෙයි. ධානලාභියාට ධාන විපාකයේ තියෙයි. අරූපී ධ්‍යාන ලැබෙට අරූපී පාකෙති මේ සක්කාය තියෙන හැටි එක එක තැන්වල. එහෙමනම් බුදු සමයේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් රූපය ආවත්, ශබ්දය ආවත්, ගන්ධය ආවත්, රසය ආවත්, පොට්ටබ්බය ආවත්, පවාවත්, පිනාවත්, ධානය ආවත්, හරිදේ ආවත්, වැරදේ ආවත්, ඒකට එන දේ, ඒ අරමුණට එන දේ, අර දම දින්නාව එහෙමයි වදාරන්නේ, ඒකට එන දේ මම කොට ගැනීමට සක්කාය දිට්ඨියයි කියනු ලැබේ. දැන් කායද සක්කාය දිට්ඨිය කියන්නේ? අරමුණක් අරමුණක් පාසා මේ ලෝකේ ජීවත් වෙනකොට දහහක් ලක්ෂ ගාණක් ගන්න ඇද්ද අරමුණ? දැන් සක්කාය දිට්ඨිය සංයෝජනයක් වෙන්නේ කොහොමද? සංයෝජනය කියන එකේ තේරුම සසරට බැඳෙනවා කියන එක. අනාගත විපාකයක් දෙන්න සසරෙන් ගැලවෙන්න බැරි විදිහට හේතුවක් ඉතුරු වෙනවට කියනවා සසරට බැඳෙනවා කියලා. දැන් සාමාන්‍යයෙන් ඔබ ඇඳුමක් සෝදලා එළිය වැලේ හොරු නැත්නම් එළලා තියනවා කියන්න හරි ගස්සලා තියනවා කියන්න වේලෙන්න ඔබ හුලඟට ඇවිදින් වැටිලා වත්තෙන් එහා පැත්තට යනවා. එනිසා ඔබ මොකද කරන්නේ? කොක්කක් නැත්නම් හක් එකක් ගහනවා මෙහෙම. දැන් මොකද බැඳුනා, දැන් යන්න බෑ. කොතරම් හුලං ඇල්ලුවත් යන්න බෑ. ඒ වගේ මේ අරමුණෙන් අරමුණට සසරට බැඳෙන්නේ කොහොමද? ඒක සංයෝජනයයි. ඒක අරමුණෙන් අරමුණට කඩන්න ඕන. කොහොමද කඩන්නේ එහෙනම්? බැඳෙන හැටි නම් බුදුහාඳුරෝ කියලා දෙන්න ඕන නෑ. සත්‍යය හැමදාම කරන්නේ මෝඩකම තමයි. සසරට බැඳෙන එක.
නමුත් සක්කාය දිට්ඨියට බැඳෙන්නේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අත්තානු දිට්ඨින් ඌහච්ච සක්කාය දිට්ඨියට නොපැමිණ මාර්යා පරාජය කරන්න. මේ පැමිණෙන මොහොත නොපැමිණ ඉන්නේ කොහොමද? අපි හොයාගන්න ඕන කාරණාව. මොකද්ද මේ පැමිණුණාම වෙන්නේ? මේක ධර්මයේ හොඳ ලස්සනට තියෙනවා. ධර්මයේ ලස්සනට තියෙන ඉස්සරලා ඔබේ ජීවිතය ගැන මම කතා කරලා කියන්නම්. සාමාන්‍යයෙන් මම මේවා මේ ඇහෙන් දුටු කණෙන් ඇහූ දේවල් ඒ නිසා මට මතක් වෙනකොට ආපහු කියන්න පුළුවන්. මේ සමාජයේ ජීවත් වෙච්ච කෙනෙක් වශයෙන් සමාජයේ තියෙන හැම දෙයක්ම දකින්නවා අහනවා. අපි මෙහෙම හිතමු. උපකල්පනයක් ආ. යම්කිසි කාන්තාවන් දෙදෙනෙක් පාර දෙපැත්ත ජීවත් වෙලා ඉන්නවා මොකක් හරි හේතුවකට දෙන්නාම නාපයි. දැන් ඉතින් මේ අපනා අමනාප හින්දා දෙන්නම අර යගේ වැරද්ද මෙයාගේ වැරද්ද තමයි බලන්නේ බල බලා එකතු කරනවා. ඉඳලා හිටලා නිකන් පොඩ්ඩක් ඇවිල්ලත් යනවා වචනේ. හැබැයි මනාපයක් බවට පත් වෙන්නේ නැහැ පේන්නෙම වැරද්ද. මෙහෙම අවුරුදු 10ක් විතර ගිහින් දෙන්න මොනවා හරි ප්‍රශ්නයකට දොස් පවරා ගන්න ගියොත් එහෙම. අර අවුරුදු 10 මේවා දෙන්නට දෙන්න කියාගන්නේ නැද්ද? ඔගේ ඇත්ත වචන තමයි බැන ගන්නවා කියන එකේ තේරුම. ඒ තමන්ටම බැන ගන්න එකනේ අර කරන්නේ බැන දෙනවා නෙමෙයිනේ. බැන ගන්නවා බැන දෙනවා කියන්නේ තේරුම් දෙකක්නේ. අරයාගේ ගුණ ටික ඇදලා මෙයා පෙන්නනවා මෙයාගේ ගුණ ටික ඇදලා මෙයා පෙන්නනවා. දැන් අවුරුදු 10ක් දෙසේ ඒවා කොහෙද තිබුණේ එකතු කරලා. ගෙදර කොහෙවත් තිබුණේ නැහැ, කබඩ් එකේ කොහෙවත් තිබුණේ නැහැ, බැංකුවේ කොහෙවත් තිබුණේ නැහැ. හැබැයි සිතාභ්‍යන්තරේ මෙහෙම මෙහෙමයි මට කලේ, මෙහෙම මෙහෙමයි මට කීවේ කියලා ගන්න දන්නවා. අන්න ඒකට තමයි හේතු ඉතුරු කරනවා සංයෝජනය වෙනවා කියලා කියන්නේ. එහෙමනම් අපි සසරට ඇහෙන් බැඳෙනවා, කනෙන් බැඳෙනවා, නාසයෙන් බැඳෙනවා, දිවෙන් බැඳෙනවා, කයෙන් බැඳෙනවා, සිතෙන් බැඳෙනවා. කඩන්න ලේසි නෑ. දොරවල් 6ම බැඳෙනවා. ඇහෙන් බැඳෙනවට කියනවා රූප තණ්හා. කනෙන් බැඳෙනවට කියනවා ශබ්ද තණ්හා. නාසයෙන් බැඳෙනවට කියනවා ගන්ධ තණ්හා. දිවෙන් බැඳෙනවට කියනවා රස තණ්හා. කයෙන් බැඳෙනවට කියනවා පොට්ටබ්බ තණ්හා. සිතින් පවට බැඳෙනකොට පිනට බැඳෙනවට කාම තණ්හා කියනවා. ධානයට බැඳෙනොත් රූප තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියනවා. දැන් දුකට හේතුව තණ්හාව නේද? අර තණ්හා වෙන්නේ සසරට බැඳිලා තියෙන්නේ. මේ අරමුණ වරදවා ගැනීම තුළ සසර ගමනක් හැදෙනවා. අරමුණේ බැඳීම තුළ සසර ගමනක් හැදෙනවා. මොනවද අපි ගන්න අරමුණු? ප්‍රධාන වශයෙන් පව් අරමුණු. ලෝභ, දේශ, මෝහ. පව් අරමුණේ අනාගතයේ තමයි මරණින් මතු සෝකායස බෙදෝ පරම්මරණ දුග්ගතින් උප්පජ්ජති. අන්න බැඳලා ගිය පාර හතර අපාය පැත්තට. ඒ පවට බැඳීමේ විපාකය. පින හොඳ වුණත් පිනට බැඳීමේ විපාකය තමයි සෝකායස බෙදෝ පරම්මරණ සුග්ගතින් උප්පජ්ජති දිව්‍ය සහවිතං උප්පජ්ජති. මිනිසුන් අතර හෝ දෙවියන් අතර උත්පත්තියට බැඳුන නිසා යන්න වෙනවා. ඔබට තේරෙන්නේ නැති බැඳීමක් ඉන්දියාවේ තිබිලා තියෙනවා, ධානවලට බැඳීම. සෝකායස බෙදෝ පරම්මරණ බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති බබලවට යන්න වෙනවා. දැන් බලන්න බන්ධන සූත්‍රයේ පදේ කොහොමද තියෙන්නේ කියලා. අස්සුතෝ පුතුක් ජනෝ රූප බන්ධන බද්දෝ සාන්තර බාහිර බන්ධන බද්දෝ අතීර දස්සී අපාර දස්සී. අසුත පෘථග්ජනයා කියන එක්කෙනා මේ රූප, ශබ්ද, ගන්ධ, රස ඒවට බැඳිලා අභ්‍යන්තර සහ බාහිර දෙපැත්තකින් බැඳිලා. එඳ කෙලවරක් දකින්නේ නැහැ. ඔය කෙලවර දකින්නේ අපාර නිවීමට කියන වචනයක් ඕක. ඒ පැත්ත දකින්නේ නැතුව බද්දෝ ජායති. බැඳිලම උපදිනවා. බද්දෝ මීයති. බැඳිලම මීයනවා. බද්දෝ අස්මාලෝක පරණ ලෝකං ගච්ඡති. බැඳිලම මෙලොවින් පරලෝට යනවා. එනං අපාය යනවා නම් බැඳිලා නැද්ද? දිව්‍ය ලෝක යනවා නම් බැඳිලා නැද්ද? බඹලෝ යනවා නම් බැඳිලා නැද්ද? අන්න බන්ධනය. සංසාර බන්ධනය. මේක ජීවිතේට එක සැරයක් බැඳෙන්නේ නැහැ. අරමුණෙන් අරමුණට බැඳෙන්නේ. මේ අරමුණෙන් අරමුණට බැඳෙනවට කියනවා අරමුණු සක්කාය දිට්ඨියේ බැඳීම. සක්කාය කියන්නේ මේකයි නෙමෙයි අරමුණට ආපු දේ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් විග්‍රහ කිරීමට සක්කාය කියනවා.
සක්කාය ලෝකේ ඕන කෙනෙකුට පහළ වෙන්න ඕන. බුදුන්ටත් සක්කාය පහළ වුණා අම්මා තාත්තා අඳුරා ගන්න. හැබැයි දිට්ටි නැහැ. අපි අලුතෙන් හදාගන්න එක තමයි දිට්ටි කියන්නේ. දිට්ඨියේදී තමයි අනාගත ඵල උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරේ ඉතුරු වෙන්නේ. අන්න සක්කාය දිට්ඨියට මැදෙනවා කියන්නේ මේ අරමුණ තුළ අනාගත ඵලයක් උපදවන්න හේතුවක් චිත්තාභ්‍යන්තරේට ඉතුරු වීම. අර අමනාපෙලා ඉන්න දෙන්න අවුරුදු 10ක් තිස්සේ ඕක තමයි කළේ. අර උදාහරණ ගත්තේ මම තියාගත්තා. ඉවර කරේ නෑ. මෙයාටත් ඉතින් පුරුදු ඇති එහෙම අමනාපයක් තියෙනවා නම් පස්සේ ගන්න කොච්චර තියන් ඉන්නවද කියලා. හැබැයි පස්සේ ගන්න තියපු හැම එකක් පාසාම සසර ඇවිදින්න වෙනවා. මොකද සංයෝජනයක් බැවින්. එහෙනම් මේක කොහමද උනේ? මේක උනේ ලදරු කාලෙන් පස්සේ මේ ජීවිතය වශයෙන් ගත්තත් එහෙම. ඔබට ඔබේ දරුවන් ගැන මතක් කරගෙන හිත බලන්න. ඔබ උන්ට ඉගැන්වුවේ නැත්නම් ආගමක්, ජාතියක්, කුලයක්, රටක් හරි වැරි මොකක්වත් තියෙනවද? ළමගෙදර කෙනා පහළයි හරි ඉහළයි කියලා මොකක්වත් දරුවෝ දන්නේ නැහැ. අහිනාවේ ඉන්නවා. ඔබ ඉගෙනුවත් මොන හරි දෙයක් අර ගෙදර එක්කෙනා කළා කතා කරන්න එපා, ඕගොල්ලෝ පහලයි කියලා ඔන්න ඔවා ළමයි ගන්නවා. මම දැකලා තියෙන්නේ මෙහෙමයි. අයියයි නංගේ ගෙදර ජීවත් වෙලා ඉන්නවා. සුරතල්ලු දෙන්නෙක්. අයියා සුට්ටක් ලොකෝයි. අම්මා හරි තාත්තා හරි වැරට ඇවිදින් චොක්ලට් එකක් දෙනවා. එතින් බෙදාන කන්න. අයියා ඉතින් ලොක්කා හින්දා පොඩ්ඩක් වැඩිපුර කනවා. ඉතින් නංගේ අර ටිකක් හම් වුණ හින්දා හිතට දුකයි. අඬ අඬා ඉන්නවා. මොකක් දුන්නේ නැහැ කියලා. එතන දැනනවා ටිකක් දුන්නයි කියන්නේ. හැබැයි කරන්න දෙයක් නැහැ. අඬනා ඉඳලා අයියත් එක්ක තරහ වෙලා නිදා ගන්නවා. අමනාපෙන් හිටියට නිදා ගන්නවා ඊට එහා මොකක්වත් නැහැ. හෙට උදේ නැගිට්ටාම අයියත් එක්ක තරහක් නැහැ. ආයෙ සෙල්ලම් කරන්න යන්න පුළුවන්. ඒයි ඒ දරුවා හෙටට ගන්න තිබ්බේ නැහැ මොකුත් කරන්න කල්පනා මං හෙට හොඳ වැඩක් කරන්නම් කියලා හිතුවේ නැහැ. ඒ මොහොතේ ප්‍රතික්‍රියාවක් වශයෙන් අඬනා ඉඳලා ඒක අතෑරී නිඳ ගියා. හෙට අලුතෙන් හිතා ඔබ එහෙම දරාමනාව පුද්ගලයා සම්බන්ධයෙන් ඉඳලා ඉන්දට යන වරෙන්කෝ මට වෙලාවක් කියලා හෙට නැත්තම් අනිද්දාට ගණ්ඩ තියලා අනර දරුවා ගාව තිබුණා වූ අපහැරීමේ හැකියාව හෙටට ප්‍රශ්නයක් කරගන්න පුළුවන් හැකියාව හෙවත් භාවනාත්මක මනස ඔබ විනාශ කරගනිමින් ඉන්නවා එතන ඉඳන්ම. ඒ භාවනාත්මක මනස කියන්නේ මේව අල්ලගන්න නැතුව බැහැර කිරීමේ හැකියාවට. දැන් ඉතින් මොකද වෙන්නේ? තව ටිකක් දවස් යනකොට මේ දරුව දෙන්න තව ටිකක් ලොකු වෙනකොට අර දුවම කියයි හරි ඉන්නකෝ මට තාත්තා කෙනක් දවසට මම ලෝක ඇල්ල කඩා ගන්නවා ඔයාට පුංචි එක දෙනවා මම හොඳ වැඩක් කරන්නම්කෝ. එහෙම නැත්තම් මේක පැමිණිල්ලක් වශයෙන් ඉදිරිපත් කරනවා අම්මට තාත්තට හෙටට ගන්න. ඊයේත් ඔයා මට මෙහෙම කළා කියලා පහු වෙනකොට ගණ්ඩ ගන්නවා. අර ඉස්සරලා එක කියන්නේ නැහැ ඒක අමතකයි. අන්න ඔය පස්සේ ගණ්ඩ තියෙනවා කියන්නේ ඕක තමයි. මේ සම්බන්ධයෙන් ඔබ අසා නැත්නම් මම කතාවක් කියන්න කැමතියි. ඔබ වැනි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කරපු කතාවක් මේක. ඔබ වැනි අයට කියන්නේ ඉතින් විසාකා කුලගණ සමිතිය කියලන්නේ නේ. ඒ වගේ සමිති වලටත් ඇතිනේ මේ අය. ඉතින් ඔය සූසත්‍ර බරණින් සැරසිලා විශාල පිරිසක් එක්කලා යන විසාකාව දවසක් පාටනම් මොනවද කියන මම දන්නේ නැහැ. කෙස් පුරා වතුර බේරෙන ඇඳුම් පුරා තෙත බේරෙන ඇඳුමකින් බුදුහාමුදුරු හම්බෙන්න එනවා. ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේට. ඇයි සූසැට බැරණින් සැරසි හිමින් ගමනින් එන ඇය අද තෙත ඇඳගෙන ඇවිදින් බුදුහාමුදුරු හම්බ වෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේට විමසන්න හිතනවා ඇයි මෙසේ පැමිණීමට හේතුව? මේ ඔබේ කතාවයි අතීත කතාවක් නෙමෙයි මම කියන්නේ. ඔබට ගලපනවා මම මේක අන්තිමට. ස්වාමීනි මට හිටපු මිනිවිරියක් මිය ගියානේ. ඔබේ නිවසේ මිය ගියාම මේ දහත් තට්ටිය බුලත් කරලා අනිත් පැත්ත හරවනවා. පින්තූර ටිකත් පින්තූරේ මුණු මේ විත්තිය පැත්තට හරවනවා. ඒ අපේ ආගමික චාරිත්‍රය. ඒ වගේ ඉන්දියාවේ තියෙන ඇති අඬන එකක් හරි එහෙම නැත්නම් තෙත වතුර තෙමා ගන්න එකක් හරි කෙස්වල වතුර තෙත කර ගන්න එකක් හරි මොකක් හරි සිරිතක්. බෞද්ධ නොවන සිරිතක් සමාජයේ. ඒ නිසා ඈ ඒ සංකේතවත් කරගෙන තමයි ඇවිත් ඉන්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පාරක්පාද ගන්නවා මෙතනින් ඇයට බණ කියන්න. විසාකාවනේ ඔබට මිනිබිරියෝ කීයක් හිටියම එක්කෙනෙ මිය ගිහිල්ලා තේ තැඳගෙන මෙයාගෙන් ප්‍රශ්නයක් අහනවා. අනේ මේ මෝඩිත් එදා මොකද උනේ? ගත්කරටම කිව්වා මේ නුවර ඉන්න ඔක්කොම මිනිබිරියෝ එනවා නම් මං කැමතියි කියලා. දැන් එතකොට එක මිනිබිරියක් මේ ගිහින් මෙතන නුවර අපි කියලා 110ක් හිටියොත් එහෙම ඔක්කොම මිනිබිරියෝ කියලා උපකල්පනය කරොත් එහෙම
එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ විමසනවා විසාකාවනි මේ නුවර දවසට කී දෙනෙක් මිය යනවද? ස්වාමිනි දෙකේ ඉඳලා 10ක් දක්වා මිය යනවා. දැන් එහෙනම් දිනපතා මගුල් දෙකයි නැත්තම් 10යි. දෙකකට තෙත අඳින්න වෙනවා නැත්තම් 10කට අඳින්න වෙනවා අනිවාර්යයෙන්ම. මේ මිනිවිරියනේ ඔක්කොම. දැන් නගරෙම මිනිබිරිය වුණාම බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නේ තමයි එවිට විසාකාවනි ඔබට කවදාවත් වියලිකෙස් සහිතව තෙත ඇඳුම් නැතුව ඉන්න දවසක් ඉන්නේ නෑ නේද? අන්න ඇත්තට තේරුණේ එදා තමයි. ස්වාමිනි මට එක මිනිවිරියක්වත් එපා. ඇයි තෙත ඇඳුම් ගන්න කැමති නෑ? නේද දුකටපත් වෙන්න කැමති නැති නිසා අර කියන්නේ. මෙන්න මෙතන ඊළඟ වචනේ ඔබට තියෙන්නේ. යේසංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සන්දුක්කානි. ඒ ඔබට කියන්නේ. අන්න අර අසල්වාසියා එක්ක හරි ඇහෙන් හරි කනින් හරි නාසයෙන් හරි ඇලෙන කාරණා 100ක් හදාගත්තොත්. ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි කියන්නේ උපාදාන 100ක් හදාගත්තොත් ඔහුට දුක් 100ක් තියෙනවා. දැන් අපිට ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් ඇලෙන ගැටන කාරණා හදාගන්න ජීවිතයේ දුක් වැඩි වෙනවා නේද? ඒ ඇලෙන කාරණායක් කාරණයක් පාසා සසරට බැඳෙන හේවත් සක්කාය දිට්ඨියට පැමිණෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මරු පරාජය කරන සක්කාය දිට්ඨියට නොපැමිණෙන්නයි දේශනා කළේ. දැන් ඇහෙන් නම් කන සක්කාය දිට්ඨියට පැමිණෙන්නේ, කනෙන් නම් සක්කාය දිට්ඨියට පැමිණෙන්නේ, නාසයෙන් නම් සක්කාය දිට්ඨියට පැමිණෙන්නේ. මේ දොරවල් හයෙම නම් පැමිණලා තියෙන දොරවල් හයෙම නේද නොබැඳින්නත් ඕනේ. ඔය භාවනාව කියන්නේ නොබැඳින්නාට. ඔබ භාවනාව කියලා මොනව කරනවද මම දන්නේ නැහැ. සැබෑවටම භාවනාව කියන්නේ අත්තානු දිට්ඨින් උහච්ච සක්කාය දිට්ඨියට නොපැමිණ අවසන් කරන්න දරන උත්සාහයට. මොකද පැමුණුනොත් මොකද වෙන්නේ? සංයෝජන වෙනවා. සසර අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු කරලා අවසන් වෙනවා. එහෙනම් අපට සක්කාය දිට්ඨිය කියන්නේ කායට කියන කතාවක් නෙමෙයි. සක්කාය දිට්ඨිය කියන්නේ ජීවිතේට එක සැරයක් කැඩෙන හෝ එක සැරයක් බැඳෙන එකක් නෙමෙයි. ඒකට එන දේ මම කොට ගැනීම. මොනවද ඒවට එන්නේ? ඇහැට රූප එනවා, කනට ශබ්ද එනවා, නාසයට ගන්ධ එනවා, දිවට රස එනවා, කයට පහස එනවා. පව් වෙනවා, පිං එනවා, ලෝභ එනවා, දේශ එනවා, මෝහ එනවා, ඕන තරම් දේවල් එනවා. ඕන දෙයක්. ඒකට එන දේ කියන්නේ ඒවට නම් ඒ ඕන එකකින් මම හදාගන්න පුළුවන් නේද? මයන්න මයන්නේ මම හැදෙන්නෙත් නෑ, කයින් මම හැදෙන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම හැදෙන්නේ අරමුණ අල්ලා ගැනීමෙන්. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ, හතුරා, මිතුරා ආදී වශයෙන් ඇලීමෙන් දිට්ඨියට බැඳෙනවට කියනවා මම කියලා. මම වුණාම මගේ වෙනවා, මගේ වුණාම මගේ ආත්ම වෙනවා. දැන් ඒක සංයෝජනයක්. මේ මෝඩකම තමයි සසරේ අනන්තව කරමින් ආවේ. බුද්ධෝත්පාදයක විදිලා බණ පණ යනකම් මෙහි කියද්දිත් ඕක අහන්න නැතුව තව තව ජාති පස්සෙන් පන්නපුවම ඒගොල්ලෝ අනික් වෙදව පස්සේ තවදුරටත් බැඳෙනව ඇරුණාම ගැලවෙන්න පාරක් කියලා දෙන්න හම්බ වෙන්නේ නැහැ මේ අයට. සසරට බැඳෙන්න ඕන කෙනෙක් කියලා දෙයි. සුරාවෙන්, සූදුවෙන්, දුරාචාරයෙන්, හොරකමෙන්, බොරුවෙන් තව ඕන දෙයකින් බැඳෙන්න පුළුවන්. හැබැයි කැඩෙන්න බුදුවා බණ නැතුව බෑ. එහෙනම් මේ අරමුණ අල්ලා ගැනීමෙන් අවසන් කිරීම, අල්ලා නොගැනීමෙන් අවසන් කිරීම කියලා කාරණා දෙකක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් අපට. දැන් මොකක්ද අර ශුඤ්ඤතෝ ලෝකං අවික්කං සුමෝගරාජ සදාසතෝ කියන්නේ? අන්න මේ ඇහැ නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා පහළ වෙන රූප, වේදනා, සංඥා, සංකාර පහට ලෝකය කියනවා. ඔන්න බුදුහාමුදුරන්ගේ ලෝකයේ තියෙන තැන. ඒක ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් යුක්ත වුණාම ඒක යුක් මමත්වයෙන් යුක්තයි. ශුන්‍ය නෑ. එතකොට ඔබේ ලෝකය මේවෙන් යුක්තයි. නමුත් බුදුරජාණන් වහන්සේ යුක්ත දේවල් ටික අයින් කරගන්න කියනවා. ඒකයි මට සහ මට අයිති දේවල් වලින් ශුන්‍ය වෙන්න ඕන. ඒක රාද භික්ෂුව අහන්නේ මෙහෙමයි. ශුඤ්ඤලෝකෝ ශුඤ්ඤලෝකෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ශුඤ්ඤලෝකෝති උච්චති. ස්වාමිනි ලෝකේ ශූන්‍යයි ශූන්‍යයි කියලා කියනවා. කොපමණකින්ද ලෝකේ ශූන්‍යයි කියලා කියන්නේ? එහේ මේ ගස්කොලන් ඔක්කොම ටික පටවියාපෝතේ ජෝල්ට වෙන් කරලා මේකේ ද්‍රව්‍ය නැහැ කියලා කිව්වහම ලෝකේ ශූන්‍යයි. ශක්තියක් විතරයි. තව එහාට විද්‍යාවෙන් දිනු කරපුවා. ඔය එහෙමත් බන කියනවා මම අහලා තියෙනවා මේ රටේ.
මේ ඔක්කොම නංකර අයින් කරලා පටවියාපෝ තේජෝ කරලා විද්‍යානුකූල තව එහාට ගිහින් ඔය පරමාණු බවට පත් කරලා මේවා ද්‍රව්‍ය නැහැ හින්දා ලෝකේ ශූන්‍යයි කියලා. ඔවා තියෙන්න ඕන අර මල ගෙවල් වල මිනිස්සු කියන පොතක් තියෙනවානේ, රැලි වෙනකන් නිදි මරන්න ඕන වුණාම එක එක්කෙනා අහගෙන ඉදින් තියෙන බොරු ටික එකතු කරලා කියනවා ඒකට ගජබින්න අලංකාරය අද බානවා කියලා කියන්නේ. ඔය බාහිර වස්තු නැහැ කියන එක ගජබින්න අලංකාරය බණක් කරනවා, ත්‍රිපිටකයේ තියෙන බණක් නෙවෙයි. මොකද මේ ලෝක රූපේදනා සංඥා සංකාර පහ බුදුන් වහන්සේ වදාරන්නේ සුඤ්ඤං අත්තනේනවා අත්තනීයනවා තස්මාති භික්ඛවේ සුඤ්ඤ ලෝකෝති උච්චති. මේ ස්කන්ධ පංචකය මට සහ මට අයිට දේවල් වලින් ශූන්‍ය වශයෙන් බලන්න ඕනේ. ඒකයි ලෝකේ ශූන්‍ය වෙනවයි කියලා කියන්නේ. දැන් ස්කන්ධ පංචකයේ පවනම් පවසහම් ඔබට අයිති දේ. එහෙනම් ඔබට අපාය හම්බ වෙනවා. ස්කන්ධ පංචකයේ පිනනම් ඔබට පින අයිති දේ. ඔබට කාමසුගතිය හම්බ වෙනවා. ස්කන්ධ පංචකයේ ධානයට අයිති නම් ඔබට අයිති වෙනවා රූපි අරූපි බමලෝ. එහෙනම් ඔබ යුක්තයි. මට සහ මට අයිති දේවල් වලින් යුක්තයි. එහෙනම් සතර ගමන ඇවිදින්න පුළුවන්. එහෙනම් ඒ යුක්තේ වැන් නිදහස් වෙන එකනේ. සුඤ්ඤං අත්තනේනවා අත්තනීයනවා ස්කන්ධ පංචකය මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය වෙන්න ඕන. ශූන්‍ය කියන්නේ බිඳුවයි නෙමෙයි එතන. සක්කාය දිට්ඨියට නොපැමිනීමෙන් කරන්නේ ලෝකේ ශූන්‍ය වශයෙන් බලන එක. දැන් අපි ඉස්සලා පැමිනීම කරන් බලා ගන්න ඕන. එහෙනම් මොකද වෙන්නේ? අපි මේ අරමුණු රස විඳීමේදී අපිට නොදැනෙන්නට මේක ඇතුලේ සිදු වෙන ක්‍රියාකලාපය තථාගතයන් වහන්සේ විස්තර කරනු ලබන්නේ ඒතං මම එතොහං අස්මින් එසෝ මේ අත්තා කියලා ගන්නවලු. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම. අන්නේ මගේ මම මගේ ආත්මකට වචනෙන් ගත්තේ නැතුවට එසේ ගැනීමෙන් කියනවා මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස. අන්න සසරට බැඳෙන හැටි. මොනව මමත්වයෙන් ගත්තත් සසරට බැඳෙනවා. පව මමත්වයෙන් ගත්තත්, පින මමත්වයෙන් ගත්තත්, ධානය මමත්වයෙන් ගත්තත් මමත්වයට ගැනීමේ මුලාවෙන් සංයෝජනය වේ. පවපින දෙක ගත්තොත් කාම ලෝකයේ සංයෝජනය, රූපී අරූපී ධාන ගත්තොත් රූපී අරූපී බඹතල වල සංයෝජනය. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළෝනේ සංයෝජන 10ක බැඳෙන්නද සංයෝජන 10ක් කඩන්නද? 10ක් කඩන්න දේශනා කළේ නැහැ. පහට බැඳනොත් පහක් කඩන්න කියලා දාලා. මුල් පහට බැඳනොත් මුල් පහ කඩන්න, මුල් පහ යට කරා අග පහට බැඳනොත් පයෙන් අතරකට කඩන්න කියලා. අපි යමුකුත් දන්නේ අපි 10ම කඩන්න ඉස්කෝලේ ඉගෙනගෙන තියෙන ඉතින් ඒ හින්දා ඒක ඇත්ත කියලා හිතන් ඉන්න. ඔය පැහැදිලි කරන්නේ නැහැ මම මෙතන. එහෙනම් අන්න දැන් සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕනනේ සෝවාන් වෙන්න. නැවත නැවතත් සක්කාය දිට්ඨිය එක සැරයක් කරලා ඉවර වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා බණ අහපුවම තේරුම් ගන්න ඕන කාරණේ මෙන්න මේකයි. මෞකසින් බිහි වූ තැන් පටන් මැරෙන කල්ම මේක එන කෙනෙක් නැහැ. කයෙන් පෙවුනට පුද්ගලයෙක් එනවායි කියලා ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට සිත් ඉපදින් නැතෙනවා. සිතෙන් සිතට මොකවත්ම යන්නේ නැහැ. චක්කු විඥාණයෙන් සෝත විඥාණයට මොකුත් යන්නේ නැහැ. සෝත විඥාණයෙන් ගාන විඥාණයට මොකුත් යන්නේ නැහැ. මොකුත්ම යන්නේ නැහැ. එහෙනම් අපිට මෞකසින් බිහිවි මැරෙන කම්ම පුද්ගලයෙක් ඉන්නවා කියන මතේ අතහරින්න වෙනවා. එහෙම පුද්ගලයෙක් නොගියට අරමුණේ මුලා වීම තුළ ඉදිරි පැවැත්මකට හේතු ඉතුරු වෙන නිසා සතර ගමනක් තියෙනවා. ඒකට සක්කාය දිට්ඨිය බැඳෙනවායි කියනවා. අන්න බුදුබණ තේරුම් ගත්තෙන් පස්සේ එහෙනම් පරලෝකයට යන ආත්මයක් තියා අරමුණෙන් අරමුණට යන ආත්මෙකුත් නැහැ කියලා තේරෙනවා. ඒ යනවායි කියන මුලාවට අවිද්‍යාව කියනවා. පැවැත්මක් සිදු වෙනවානේ. ඒ ඉවරයක් නැතුව පැවැත්මක් සිදු වෙන්නේ අර ඉදිරියට ගන්න තියෙන හේතු නිසා. නංගි අයියත් එක්කලා තරහ වුණොත් හෙට තරහ මතු වෙනවා. අසල්වාසියත් එක්ක අද තරහ වුණොත් හෙට මතු වෙනවා. ඒ මතු වෙන්නේ තියපු නිසානේ. ඒ තියපු දේවල් මතුවෙනවට නැවත උපදිනවයි කියනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා නැවත උපදීම නැති කරන්න. නැවත ඉපදෙන්නේ නැති කරන්න නම් තියන්න නැතුව නතර කරන්න වෙනවා. තිබ්බොත් නැවත උපදින්නේ. එහෙනම් මේ මොහොත අවසන් කරන්න පුළුවන් වෙනවා නැවත උපදින්න තියන්නේ නැතුව. ඔන්න භාවනාව. ඔන්න මේ ජීවිතයේදීම සෝවාන් වෙන්න ඕන නම් ක්‍රමය. ඉතින් මම කියන්න කැමතියි මෙහෙම. මන් ත්‍රිපිටකේ හොයලා බලුවානේ හැමතැනම. බුදුරජාණන් වහන්සේ සකීය ධර්මදේශනානි ආයමේදී ගමින් ගාවට වැඩම කරලා කරුණු පැහැදිලි කරලා ඔන්න මං කියන්න ඕන දේවල් කියලා දෙනවා. නුඹලා ඕන දෙයක් කරගන්න. ගෙදර ඉන්නේ නැත්නම් ඒගොල්ලන්ට වෙනමත්
ආරඤ්‍යගතව රුක්කමූලගතව සුඤ්ඤාගතව කියලා අපි නම් හිතන් ඉන්නවා ගහක් මුලට ගිහිල්ලා මේ ගෙදර හිස් තැනකට ගිහිල්ලා කියලා. නෑ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන පස්සේ කාලෙක කියලා දෙන්නා. අරණ සූත්‍රයේ ওই අරණ කියන්නේ බාහිර දෙන කැලයට නෙමෙයි, ඔය කෙලස් ටිකට. Taman ghi thiyena keles walata. ඒව සම්බන්ධයෙන් බලන්න කියලා තියෙන්නේ. කැලේ රින්ග වලට හරියන්නේ නැහැ බන දන්නේ නැතුව. ඒ සම්මත වචනවල අර්ථයේ සම්මුතියට අරගෙන අපි බණ වරද්දාගෙන පඬිතකම් කතා කර කර ඉන්නවා. අරණ සූත්‍රයේ තියෙන්නේ සංගතනිකායි. ඒ නිසා අපි මේ වචන වරද්දාගත්තට බුදුරජාණන් වහන්සේ වැඩිකාරයක් නෙමෙයි. අපිට පුළුවන්කමක් තියෙන්න ඕන වෙන මේ කාරණේදී. එහෙමනම් මේ අරමුණෙන් අරමුණට ගමනක් තියෙන්නේ. අරමුණ අවසන් කරනකොට යලි අටගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට ඉතුරු කිරීම අපි අතින් සිදුවන වරදක් නැත්තම් මුලාවක්. ඒක තමයි සංයෝජනය කියන්නේ. ඕන කෙනෙක් අතින් සිද්ධ වෙනවා මේක. ඒ නිසා මම දකිනවා පවතුලස් සංයෝජනේ තියෙනවා, පිනතුලස් සංයෝජනේ තියෙනවා, ධානයතුලස් සංයෝජන තියෙනවා. සිල් සමාදන් වෙලා බණ මඩුවක ඉඳගෙන හිටියට නම් මේක කැඩෙන්නේ නැහැ. එතකොට මම අර කියනාපු කතාවේ අර ධර්මයේ තේරුම් ගත්ත කට්ටියට මෙන්න මේ සක්කාය දිට්ඨියට නොපැමිණීමට තමන් තනිව කටයුතු කරන්න කියන එක තමයි අර කියලා තියෙන්නේ. ආනාපාන සති යනු හුස්ම ඉහළ පහළ ගැනීම නොව කරුණු 10ක විවරණයයි මේ ඔක්කොටම ආනාපාන සති කියන්නේ. ඒක තේරුම් ගත්තම තේරෙයි. අපි කොහෙද මේ ඉන්නේ? කොහෙද ඉන්නේ? හොඩියේ ඉන්නවා 12 පන්තියේ විභාග ලියන්නලයක් තියෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. බුදු සමය ගැඹුරු පිළිබඳ මෙලොව අවබෝධයක් නැහැ. බුදු වෙන්න හදනවා, නිවන් දකින්න හදනවා, රහත් වෙන්න හදනවා. කෙලස් පිටින් වැඩි බලන් කෙලස් පිටින් රහත් වෙන්න. හැබැයි බුදු සමය කෙලස් පිටින් රහත් වෙන්න බෑ. කෙලස් නැති වෙන්න ඕන. බණ වැදගත් බුදු සමය. සක්කාය දිට්ඨිය පමණක් තේරුම් ගත්තාම ඇති බැඳෙන හැටි සහ කලන හැටි තේරුම් ගත්තාම මුළු බුදු බණම ඒකේ තියෙනවා. දැන් අපි මේ කතා කරපු කාරණේ ඔබේ අතීතේ නෑනේ, අනාගතයත් නෑ නේද? ඔබ දැන් නේද ඉන්නේ? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ ඉන්න ගන්න අරමුණ තුළ තමයි ඉන්නේ. ඒක තමයි වැඩේ තියෙන්නේ එතන. මේක හෙටට ගන්න ඉතුරු කරන තැනක් බවට පත් කරගන්නවද, හෙටට ගන්න ඉතුරු කරගන්න නැතු ඉවර කරනවද? අත්තානු දිට්ඨින් ඌහච්ච නිරන්තරයෙන් නැවත නැවත සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න උත්සාහ කරන්න. එතකොට මේ අරමුණ තුල අරමුණ නැසුනට අනාගතය උපදින්න හේතුවක් ඉතුරු කරනවා. ඒකට කියනවා ලෝභ වශයෙන් ගැනීම, දේශ වශයෙන් ගැනීම, මෝහ වශයෙන් ගැනීම. ලෝභේදී ලෝභේ මම, එතකොට ලෝභ මෝහ. ද්වේෂේදී ද්වේෂේ මම, ද්වේෂ, එතකොට ද්වේෂ මෝහ. මේකට කියනවා අත්තානු දිට්ඨින් සක්කාය දිට්ඨියට පැමිණීම කියලා. ඌහච්ච නෙමෙයි. එනිසා අපි සසරට අරමුණේ මුලා වීම තුළින් බැඳෙනවානේ. ගැලවෙන්නේ කොහොමද? නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං කියලා. හටගත්ත ගමන් වේගයෙන් නැසෙන දෙයක් සිතතරම් මම ලෝකේ දැකලා නැහැ, ඒ තරම් වේගවත් උපමාවක් කරන්න බෑ කියලා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හිත නැසෙන හැරුවාම මොකවා යන්නේ නැහැ එහාට. ඒ නැසීම අපිට පිළිගන්න බෑ. අපි තියෙන නිසා පැවැත්මක් තියෙනවා. හිතට ඇතුලින් පැවැත්මක් තියෙන්නේ අර තියෙන නිසා, ගණ්ඩ තියෙන නිසා. ගණ්ඩ තියන්නේ ලෝභ දේශ මොහ වශයෙන්. ලෝභ දේශ මොහයෙන් තියෙනකොට ලෝභයේ දේශයේ මොහය තමයි මම මගේ වශයෙන් ගන්නෙ. එහෙනම් මම මගේ මගේ කොට ගත්තා, පව මම මගේ කොට ගත්තත් සසර ඇවිදින්න ඕන, පින මම මගේ කොට ගත්තත් සසර ඇවිදින්න ඕන, ධානලාභියා මම මගේ කොට ගත්තත් ධානයේත් සසර ඇවිදින්න ඕන. ඒ ඔක්කොම සංයෝජන. සංයෝජන කඩන්න වර්තමාන ස්කන්ධ පංචකේ තරම් හොඳ භාවනා මධ්‍යස්ථානයක් කොහෙවත් නැහැ. වර්තමාන මොහොත සාමාන්‍යයෙන් තේරෙන භාෂාවෙන් මෙහෙම කියන්නම්කෝ. ඔන්න ඔබට නෑදෑයෙක් ඉන්නවා. මේ නෑදෑයා දුවක් වෙන්න පුළුවන්, ලේලිය වෙන්න පුළුවන්, කවුරු හරි. මෙයාගේ මරණයක් සිද්ධ වෙලා දැන් අවසන් කටයුතු කළා, දුකසේ ඉන්නවා. ඒ ඔබ කතන්දර කියලා දුක සංසිද්ධවන්න හදනවා. එයා කියනවා අනේ මට නිෂ්කලංක ඉන්න දෙන්න කියලා. ගෙට ගිහින් ඇස් පියාණේ ඉන්නවා ටිකක් වෙලා, පැයක් හරි දවසක් හරි. මොකක් කරන්නේ? නිහඬව ඉන්නවා.
ඊට පස්සේ hina වෙලා ආයෙනවා. අරක ආගියතක් නැහැ. ඒකට කියනවා අතෑරලා දැම්මා කියලා. ඔන්නෝක අතෑරලා දාන්න කියලා මේගොල්ලොත් ඔක්කොටම බන කියයි තමන්ට කරදරයක් නැතිවලා අනික් කට්ටියට. තමන්ට වැඩේ වුණාම අතෑර ගන්න බැරි බව තේරෙනවා. නමුත් අනිත් අයට අතාරින්න කියලා බන කියන්න ලේසියි. අන්නේ අතෑරීම කියන්නේ අනාගතයට ගන්න හේතු ඉතුරු නොකර අවසන් කිරීම. මේක තමයි භාවනාව. බුදුසමය හඳහන් කරන. ඒකට තමයි සක්කාය දිට්ඨියට නොපැමිණීම කියන්නේ. මම වාගේ කොට ගත්තොත් ස්කන්ධ පහම යන්නේ අලාගති උපදින්න හේතුවක් තියලා ඒකට කියනවා සක්කාය දිට්ඨියට පැමිණීමේවත් සංයෝජනය. සංයෝජන ප්‍රහාණ කියලා සූත්‍රයක් තියෙනවා. සංයෝජන බැඳෙනේ අපි කරන්නේ සංයෝජන බැඳෙන එක. අබෞද්ධ සහ බෞද්ධ කියන නාමිකව ඉඳගෙන සංයෝජන බැඳෙන එක තමයි මිනිස්සු කරමින් ඉන්නේ. අන්න බුදුබණ වලින් තේරුම් ගත්තම වර්තමාන මොහොත බැඳීමේ මධ්‍යස්ථානයේ වෙනුවට නොබැඳීමේ මධ්‍යස්ථානයේ බවට පත් කරගත්ත හැකි. ඒ කොහොම කළොත්ද? අල්ලා නොගැනීමෙන්, අරමුණ මම මගේ කොට නොගැනීමෙන්. එහෙම පදයක් ත්‍රිපිටකයේ තියෙනවද? සූත්‍ර දේශනාවල තිබෙනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. උපාදීය මානෝකෝ බික්කූ බද්දෝ මාරස්ස. උපාදානය කොට ගැනීමෙන් මාරයාට බැඳේ. අනුපාදීය මානෝ මුත්තෝ පාපි මතෝ. උපාදානය කරන ගැනීමෙන් පාපයා මිදේ. අභිනන්දන මානෝකෝ බික්කූ බද්දෝ මාරස්ස. අරමුණ අභිනන්දනයෙන් සතරින් පිළිගත්තොත් බැඳෙනවා, ගත්තේ නැත්තම් මිදෙනවා. මඤ්ඤමානෝකෝ බික්කූ බද්දෝ මාරස්ස. අරමුණට එන්නේ මමත්වෙන් ගත්තොත් සතරට බැඳෙනවා, ගත්තේ නැත්නම් බැඳෙන්නේ නැහැ. අර ගැනීමට පමාව කියනවා එක සංයෝජනයයි. නොගැනීමට නොපමාව කියනවා එක භාවනාවයි. නං රක්කහ දිට්ටි එකසරයක් කරලා ඉවර වෙන්නේ නැහැ. බොරු බව තේරුම් ගත්තන් පස්සේ තවදුරටත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වාම සක්කාය දිට්ඨියට නොපැමිණීමේ භාවනාව තමයි කරන්න ඕන. අන්න සිහිය ඕන වෙන්නේ මේ පරණ පුරුදු පාරේ යනවා වෙනුවට. බැන්නොත් බණින, ගැහුවොත් ගණන, ගහන පුරුද්ද වෙනුවට බැන්නොත් නොබණින එක, ගැහුවොත් ගහන්න යන්නේ නැති එක, පලි ගන්න හිතුවොත් පලි නොගන්න එක, එකට එක නොකරන්න යන එක තමයි බුදු සමයේ භාවනාවට කියන්නේ නොකිරීම කියලා. ඒ වුණාට මේ ප්‍රතිමා වහන්සේ වාඩි වෙලා ඉන්නවා හැමතැනම දැකලා ඉන්න නිසා, ඒකට සමාධි මුද්‍රාවයි තව නන් ටිකක් තියලා නිසා, ඉතින් හිතන් ඉන්නවා අපිත් කොහරි ගිහින් ඉඳගෙන ඇස් දෙක පියානම කරන් ඉන්න ඕන කියලා භාවනා කරන්න. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියවලා නැද්ද? ඒක තියෙන ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන්, සිතින් දොරවල් හයෙන් අරමුණ වෙන විට ඇස් ඇරගෙන, කන් ඇරගෙන ඒ අරමුණ ඔස්සේ භාවනා කරන්න කියලානේ. ඉන්ද්‍රිය කියන්නේ හැකරනාසය දිවකය සිතට. ඒවට ගන්න අරමුණේ ඇලීම සසරට බැඳෙන කාරණේ. නොඇලෙන්න එතන අවබෝධයක් තියෙනකොට එතනින්ම මිදෙන්න පුළුවන් කියලා. සක්කාය දිට්ඨිය කඩන්න තියෙන්නේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන්, දොරවල් හයෙන්. ඒ නිසා අපි එකට කියනවා බණ භාවනා. බුදු සමය සම්පූර්ණ බණ භාවනා. බුදු සමය අපට කියලා දෙනවා ජීවත් වෙන්න ගිහින් අරමුණු ගැනීමේදී ඒ අරමුණුල මුලාව තුළ සතරට බැඳීම තුළින් සතර ගමනක් හැදෙන බව. ඒ විතරක් නෙමෙයි. ඒ නිසා සිත දුකටපත් වෙලා දුක් විඳින්න සේන බව, දුක්ගිනි වලින් දැවෙන බව. ඒ ලෝකේ තියෙන ගිනි නෙමෙයි. සිතේ තියෙන ලෝභ දේශ මොහ තමයි මේ ගිනි ටික. මේ ගිනි ටික මම මගේ ආත්මකට ගැනීම තුළ එළියේ තියෙන ගිනි ගේ ඇතුළට දාගත්ත වැරැද්ද කරගෙන තියෙන්නේ. අර කියවනටත් තියෙන්නේ කෑක කැලේ ඉන්න සර්පයෝ ඇඳුම ඇතුළට දාගත්තම කනෝ කනෝ කියලා කෑ ගන්න සිද්ධ වෙනවායි කියලා. අපිම කරගත්ත වැඩක් මේ ලෝකෙත් එක්කලා ඇලෙන්න ගිහින් මේ දුකටපත් වීම කියන එක. දැන් එහෙනම් අල්ලා නොගැනීමෙන් නොතැවුල මේ වර්තමාන අරමුණ අල්ලා නොගෙන අවසන් කරනවාට කියනවා සක්කාය දිට්ඨිය කඩනවා කියලා. සක්කාය දිට්ඨිය නොපැමිණෙනවායි කියලා. පුරුදු කරන්න එපා නැවත නැවතත්. ඒකට අපිට බාධාවක් තියෙනවා. මොකද මේ සතිය පුරුදු කරන්න ඉස්සලා සංසාරයෙන් පුරුදු කරගත්තේ බැන්නොත් බනින්න, ගැහුවොත් ගහින්න, යනුම් පද කියන්නේ එකට එක කියන්නේ බාර ගන්නමයි පුරුදු වුනේ. නිකන් හරියට අර මේ තින්ත උරන කඩදාසියක් වගේ. බ්ලැටින් පේපර් කියලා જાතියක් ඒ කාලේ තිබුණේ. ළඟින් ගියා තින්ත ටික උරා ගන්නවා. ඒ වගේ එරෙමිනි කටුව වගේ පැටලෙන්නම් බලන් ඉන්නවා. හැමතැනම ඇහෙන් කනින් නාසෙන් දිවෙන් කයින් බාර ගන්නම් බලන් ඉන්නවා. ඉතින් සේරම එනිසා හිත අපිරිසුදු වෙනවා. මම ඉතින් ඔකට කතාවක් කිව්වොත් තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න මේකෙන් තේරුම් ගන්න. සාමාන්‍යයෙන් මගේ
යමක් තේරෙන දවස ඉඳලා ඉගෙන ගත්ත ඔක්කොම මගේ බණවලට උදාහරණ වශයෙන් ගන්නවා. මේ වැරද්ද කොතනද තියෙන්නේ කියලා මෙන්න මේකෙන් තේරුම් ගන්න. මම කතාවක් අහනවා ළමා කාලේදී. ගමක ඉන්නවා තාත්තා නැති පුතෙක් ටිකක් මෝඩයි. නම බාරොන්. අම්මා තමයි පුතා හදාගන්නේ ටිකක් මෝඩ පහට. ඉතින් අම්මත් ඔක බාරොන් කියන කලේ නිසා බාරොන් කියන තු බාරා කියන්න පටන් ගත්තා. ගමේ මිනිස්සු ඔක්කොම ඊට පස්සේ බාරා කියන්න පටන් ගත්තා. එහෙනම් එනවා බාරා වෙලාද? දවසක් ළඟ ගෙදරක පිරිත් ඇහෙනවා. දැන් ඉතින් රෑ 9:10 11 පමණ අපි ඇහෙන්න ගන්නෙ. පුතාගෙන් ඇවිටිල්ල වේරුමක් නැහැ පිරිත් අහන්න යන් කියලා. යනකොට දැන් ඉතින් මුල් දේශනා ටික ඉවර වෙලා. අපි කියනවානේ සූත්‍ර කියනවා කියලා. ඒ ටික ඉවර වෙලා ඊට පස්සේ දැන් ඊළඟට දම්සක් පැවතුම් සූත්‍රයට එන්නේ. මම වැදුරු කොටට තරන් ගිහින් එලාන දැන් ඉතින් බණ පිරිත් අහන්න වාඩි වෙලා. දැන් පිරිත් කියන්නේ යනකොට තියෙනවා දම්සක් පැවතුම් සූත්‍රයේ පෙය්‍යාලං කියනවා කියලා එකක් තියෙනවා. නැවත නැවතත් 20 වතාවක් 18 වතාවක් විතර මේ ඒතම් භගවතා බාරාණසියන් ඉසිපත නේමිකදායි නැවත 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 කියනවා පිරිත් අහලා ඇති. දැන් ස්වාමීන් වහන්සේලා හරි ගිහිවරි පිරිත් කියන්නේ දැන් ඉතින් අර බරණැස ඉසිපතනාරාමේ භාග්‍යතුන් වහන්සේ මේ අනුත්තර ධර්මදේශනාව කළ හැකි පිටිබඳව පාලියෙන්. උපාසකම්මට ඇහෙන්නේ එහෙම නෙවෙයි. බාරා නැසියන්. එයාගේ පුතා තමයි බාරා නැසියන් කියලායි කියන්නේ. සැරයක් ඇහුවා, දෙසරයක් ඇහුවා, තුන්සරයක් ඇහුවා කේන්ති ආව හොඳටම. මගේ බාරමයි පේන්නේ මේ හාමුදුරන්ට. ගම් බාරෝ, කොට්ට පැදුරෝ, යම් බාරෝ ගෙදර යන්න කිවලු. මොකද අර බාරාණසියන් කියන එක බාරගත්තා බාරා නැහියන් කියලා. දැන් බාරාණසියන් වලද වැරද්ද තියෙන බාරගත්තේ කේද? මේ මෝඩකම නෙමෙයිද මේ මිනිස්සු හැමදාම කරන්නේ? ලෝකේ මොනවා තිබුණත් අපි බාරගත්තොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. අනුන්ගේ කුණුතංගල් බාර අරගෙන විඳවනවා. අරකෙ තියෙන වෙන එකක් අපි හදාගන්න එකේ තමයි අපි විඳවන්නේ. මේක තේරුම් ගන්න මේ පදේ විතරක් ඇති. එහෙනම් බාරාණසියන් ලෝකෙත් අපි බාරාණහියන් කියලා බාර ගන්නවා. ඉතින් අපි නහදාගත්තේ දුක. මේකම තමයි ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණුත් එක්කලා මේ සක්කාය දිට්ඨිය වැඳෙනවා කියලා අපි හදාගන්න ලෝකය. ඕක දැක්ක බුදුරජාණන් වහන්සේ විහිං හදාගත්ත ලෝකෙක අතරමං වෙලා දුක් විඳිනවායි කියලා. ඒ නිසා අරමුණ අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීමෙන් අවසන් කරන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දුන්නා. අර අරමුණ අල්ලා ගැනීමෙන් හේතු ඉතුරු කරනවාට ඊට පස්සේ කියනවා මම මගේ මගේ ආත්ම හෙවත් නিত্য සුඛ ආත්ම. බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් පෘථග්ජන භාවයේ තුල ඔබේ දර්ශනය සංස්කාරයන්ගේ නিত্য සුඛ ආත්මයි. ඔබ සතර ගමන ඇවිදින්න උපන් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අල්ලා නොගෙන අවසන් කිරීමට අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක කෙස්සල අනිත්‍යවල්ල හරියන්නේ නැහැ. මේ ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, කෝධයේ අල්ලා නොගැනීමෙන් අනාගතයට හේතු ඉතුරු නොකර අවසන් කිරීමට අනිත්‍ය කියලා කියනවා. එතෙන් දෙනකල් බණ අහන්න නැතුව භාවනා කරන්න යන්න එපා. එතකොට ආලාර කාලාමල උද්දකාරමල පුත්කරා වූ වැරදි භාවනා ඇරුණාම හරියකට වැටෙන්නේ නැහැ. ඒකේ සමාධියක් වැඩෙනවා ඇරුණාම, කෙලෙස් හැංගෙනවා ඇරුණාම කෙලෙස් නැසෙන්නේ නැහැ. බුදුබණ දැනගන්න ඕන නෑ සමාධිය වඩන්න. මං කියනවාට ගෙදර ගිහින් දවස් 15ක් 20ක් හැන්දෑවට පැයක් විතර පිරිත් කියන්නේ නතර නොවි අපූර්වට පැයක් විතර ඔබට හම්බ වෙයි සංසුන් සමාධියක් එන්නේ නැතු. වෙන අරමුණු එන්නේ නැති සමාධියක් හම්බ වෙයි. පැය පැය හැමදාම කොකා කෝලා කී කියා ඉන්න අද පැයක් කියනවා හෙට කියනවා පැයක් විතර මෙහෙම දවස් 15ක් යනකොට අපූර්වට අරමුණු එන්නේ නැති සමාධියක් දී පැයක්. ඔය අරමුණු එන්නේ නැති එක පුරුදු කරන්න පුළුවන් ඕන කෙනෙකුට වෙන අරමුණක් වඩලා. පටවි වඩලා පුළුවන්, ආපෝ වඩලා පුළුවන්, තේජෝ වඩලා පුළුවන්, බුද්ධානුස්සති ඕනෑ අරමුණක් වැඩිම තුල විවිධ අරමුණු එන්නේ නැති පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. ඒ අරමුණු එන්නේ නැත්ේව නැති වෙලා නෙමෙයි මේ අරමුණ බලවත් වීම තුල. මේ අරමුණ බලවත් වීමට කියනවා කසින කියලා. කසින වඩලා නැති වෙන්නේ බුද්ධාගමේ නෙවෙයි ඊට ඉස්සෙල්ලා හිටපු අයගේ. අපේ පොත්වලට මේ වරින් ගෙව්වට අපිට කරන්න දෙයක් නැහැ. කසින කියන්නේ විදර්ශනාව නෙමෙයිනේ. විදර්ශනාව විතරයි බුදු සමේ භාවනාව. ඉතින් අපේ සමාජයේත් බණ දන්නේ නැති කට්ටිය කෙලෙස් සංගන මන තමයි හුඟ දෙනෙකුට උගන්වන්නේ. කෙලෙස් සංගගන සමාධියකට වෙලා ඉන්න.
දන්නවද මේක මිත්‍යා සමාධියක් බව? බුදු සමයේ පෙන්නනවා විහරණ තුනක්. දිට්ඨ ධම්මසුඛ විහරණය, සාන්ත විහරණය, සල්ලේක විහරණය. බුදුන් වහන්සේ වදාළ ධර්මයෙන් කෙලෙස් සංසිඳීමෙන් වාසය කරන එකට සල්ලේක විහරණය කියනවා. ඔය අරමුණක් අරගෙන සිත සමාධියක් ගත කරන් ඉන්න එකට තමයි දිට්ඨ ධම්මසුඛ විහරණය, සාන්ත විහරණය කියන්නේ. ඒවා බුදු සමයෙන් පිටස්තරයි කියලා බුදුහාමුදුරුවෝ වදාළලා තිබුණා, කල්තියක් තිබුණා ඒවා. අපිත් මේ සමාධියක් හොයාගෙන ඉතින් සෝවාන් වෙලා රහත් වෙලා කියලා රටට අඬ බෙර ගහන්න හදනවා. මතක තබා ගන්න. ඕන කෙනෙකුට මොනම බණක්වත් දන්නේ නැතුව කෙලෙස් ටික ඔක්කොම තියාගෙන සමාධියක් හදාගන්න පුළුවන්. ඒක බුදු සමය සමාධිය නෙමෙයි, මිත්‍යා සමාධිය. ඔය භාවනා කරන්න ගියාම ඕක තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ වෙන දේත් කියන්නම් මම. දැන් මේ සමාධියේ ඉන්නකොට ඊට පස්සේ තමන්ගේ හිතට එන දේවල් පේන්නේ කියලා දන්නේ නැහැ කවුරුවත්. බාහිර රූප ශබ්ද ගන්ධ රස එන්නේ නැහැ. දැන් හිත ඇතුලෙන් මොනවා හරි හිතුවිලි අදලා දෙනවා. මේ පහළ වෙන්නේ තමන්ගේ අහංකාරකමට, මෝඩකමට ගැළපෙන සිතුවිලි කියලා දන්නේ නැහැ. ඔන්න හදා ගන්නවා ලෝකයක්. දෙවියෝ මාත් එක්කලා කතා කරනවා. මට මොකද්ද කැමුරුමක් ඇවිදින් මොකක් හරි කායෙන් හරි ගන්න. ඊට පස්සේ සක්කාය දිට්ඨියට බැඳෙන්නේ කොහොමද? එක සසරේ පමාවයි. කඩන්නේ කොහොමද? අරමුණක් අරමුණක් පාසා නොබෙදින්න ඕන. ඒක විදර්ශනාවයි. පමාව සහ නොපමාව ඒ තරමට ගැඹුරට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ හැම දිනාට මම හිතන්නේ මේ කියපු කතාව ටිකක් ගැඹුරු වැඩි වෙන්න පුළුවන්. නමුත් අදාළ මාතෘකාව දුන්න හින්දායි මම කියන්නේ. සක්කාය දිට්ඨිය මනමින් හඳුනා ගන්න නැතුව සසර ගමන නිමා කරන්න බෑ. සක්කාය දිට්ඨියෙන් මිදෙන්න ආර්ය පුද්ගලයා සෝවාන් සිට රහත් දක්වාම කටයුතු කරන්න ඕන. එතකොට තමයි සම්පූර්ණයෙන්ම මිදෙන්නේ. එතකම්ම අරමුණ සක්කාය දිට්ඨියට නොබැඳී අවසන් කිරීමට තමයි අනිත්‍ය බලනවායි කියන්නේ. පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම බලමින් වාසය කරන්න කියලා වදාරනවා. සෝවාන් කෙනාටයි, සකෘදාගාමි කෙනාටයි, අනාගාමි කෙනාටයි රහත් වෙන තුරුම ඒ සක්කාය දිට්ඨිය නොපැවෙන හැටි. ඒවං මච්චුතරෝසියා, මෙන්න මෙහෙමයි මායя පරාජය කරන්නේ. මේ ස්කන්ධ පංචකයේ මමත්වෙන් ශූන්‍ය වශයෙන් බලන කෙනා මච්චු රාජාන පස්සති මායයට අහු වෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ සමාජයට දේශනා කරපු ධර්ම දේශනාව. ඔබ ඔබේ මව් පදවියේ, පිය පදවියේ, ගුරු පදවියේ මේ තනතුරේ ඉන්න ගමන්, ජීවත් වීම සඳහා ඒ වගකීම් යුතුකම් ඉටු කරන ගමන්, ඔබ පිළිබඳ අවබෝධයට පුංචි කාලයක් වම කරලා භාවනා කරන්න, මේ ධර්මයේ තේරුම් ගන්න මුල් තැන දෙන්න. ධර්මයේ තේරුම් ගත්තෙන් පස්සේ අර හැම ඉරියව්වක්ම නිින්ද හැරුණාම භාවනාවට ඔබට යොදා ගන්න පුළුවන්, අනිත් හැර නොදෙන්න. මීට වඩා ඔබට කාලය දෙන්න බෑ. ඒ බැවින් මේ පැහැදිලි කරපු කාරණේ අපි විස්තර කරන්න උත්සාහ කළේ රූප වේදනා සංඥා සංකාර පහ කියන්නේ ඇහෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් යන අරමුණ තුල තියෙන විස්තරයට. ඒක පව තුල තියෙන්න පුළුවන්, පින තුල තියෙන්න පුළුවන්, ධානය තුල තියෙන්න පුළුවන්. පව තුල පින තුල කියනකොට සක්කාය දිට්ඨිය කියලා කියනවා. රූපී ධානය තුල තියෙනකොට රූප රාග කියනවා. අරූපී ධානය තුල අරූප රාග කියනවා. ඒ සංයෝජනනේ අපිට නැති වුණාට. මේ අරමුණේ මුලා වීම අතහැරීමට බුදුරජාණන් වහන්සේ අරමුණ මමත්වෙන් නොගැනීම, අල්ලා නොගැනීම හේවත් අනිත්‍ය කියලා ධර්මයක් දේශනා කළා. අර අරමුණ අල්ලා ගැනීමෙන් අවසන් කරන එකට අවශේෂ නිරෝධය කියන එක සතර පමාවයි. අරමුණ අල්ලා නොගැනීමෙන් අවසන් කරනකොට යලි උපදින්න හේතුවක් ඒකේ නැහැ. ඒක ඉවර වෙනවා. අන්නේ ඉතුරු නැතුව අවසන් වෙනවාට කියනවා අනිත්‍ය කියලා. ඒකට කියනවා ධර්මය කියලා. සසර දුකින් මිදීමට අනිත්‍ය නැති ධර්මයේ හැර වෙන සරණක් කාටවත් නැහැ. ත්‍රිලක්ෂණයෙන් ගත්තොත් එබැවින් බෞද්ධකමක් පරපුරෙන් ලැබුණා නම්, බෞද්ධකමක උදව්පකාර විහාරස්ථාන ඇසුරු කරගෙන තියෙනවා නම්, අර හෝඩියේ සිට 3-4-5 දක්වා 6 දක්වා පන්තිවල ඉන්න ඇත්තේ. හැබැයි 12ට ඇවිදින්නේ නැහැ. සක්කාය දිට්ඨිය තේරෙන්නේ නැත්නම්. ඒ වගේ තේරුම් ගන්න මට්ටම දක්වා ඔබේ අවබෝධය පුළුල් කරගන්න, ඉන්වස්සේ ඔබට ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. ප්‍රතිපත්තිකාමී බෞද්ධයෙක් බවට පත් වෙලා ගෞතම බුදුන් වහන්සේලි කියලා ධර්මයේ සරණින් ගෞතම සාසනය තුල හැකිනම් මේ ජීවිතය තුළ සසර ගමන කෙලවර කරන මංපෙත් විවර කරගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.